ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් මොබයිල් ලර්න් මනි YouTube channel එකේ ඉගෙන තවත් වීඩියෝ එකකට. ඔයාලට මතක ඇති මම ඊට කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා මේ ස්ටාර් ක්ලික් කියලා සයිට් ටැග් ගැන. ඒකේ ගොඩක් කට්ටිය වීඩියෝ එක බලලා තිබ්බා. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය මේකට සම්බන්ධ වෙලා තිබ්බා. කවුරුත් විඩ්‍රෝ කරා කියලා නම් මට දාලා තිබ්බේ නෑ කමෙන්ට් එකක් නා. ඒ වුණාට මේකෙන් විඩ්‍රෝ කරන්න පුළුවන් තාම ගොඩක් සමහර කට්ටිය කියනවා මේකෙන් විඩ්‍රෝ කරන්න බැහැයි කියලා. ඒවට නම් රැවටෙන්න එපා. විඩ්‍රෝ කරන්න බැරි වුණොත් මම අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරන් ඉන්නම්. මේකෙ විඩ්‍රෝ දෙන්නේ නැහැයි කියලා දැනට නම් මේකේ සාමාන්‍ය විදියට විඩ්‍රෝ කිරීම ගෙවනවා. ඒ වගේම තමයි මේකේ ගොඩක් කට්ටිය අහලා තිබ්බ දෙයක් තමයි මේ account එක හදාගන්න බෑ කියලා. account එක හදාගත්තත් ඒක ඇක්ටිව් කරගන්න බෑ කියලා ගොඩක් කට්ටිය comment වලින් ඉල්ලලා තිබ්බා. ඒ වගේම තමයි ඒගොල්ලන්ට verification email එක එන්නේ නැහැ කියලා තිබ්බා සමහරක් කට්ටිය කියලා තිබ්බා. ඒගොල්ලන්ට ෆෝන් නම්බර් එකකට verification code එක එන්නේ නැහැ කියලා. අද මම ගෙනල්ලා තියෙන්නේ හරියට කොහොමද මේකේ account එකක් හදාගන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද හරියටම මේකේ account එකක් හදාගන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකට යමු. හරි, ඔයාලට මේ සයිට් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට ලින්ක් එක ක්ලික් කරාට පස්සේ මේ වගේ සයිට් එකක් ඕපන් වෙනවා. මේ සයිට් එක ගැන මම සම්පූර්ණයෙන්ම විස්තර වගේ කරලා තියෙන වීඩියෝස් කිහිපයක්ම දාලා තියෙනවා. ඒ වගේ ලින්ක්ස් පහල දාලා තියනනම් ඒවත් අනිවාර්යයෙන්ම බලන්න. ඉස්සෙල්ලාම ඔයාට account එකක් නැත්තම් මෙතනින් උඩම තියෙනවා sign up කියලා, ඔය එක ක්ලික් කරන්න. sign up කියන එක ක්ලික් කරාට පස්සේ මෙතනින් කැටගරි දෙකක් පෙන්වනවා. අපි මෙතනින් account එක හදන්න ඕනේ මේ publish sign up කියන එක ක්ලික් කළා. දැන් මම මේක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මේකෙන් අපිට දෙනවා මේගොල්ලන් ෆෝම් එකක් ෆිල් කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ෆෝම් එක. මේ වගේ සිම්පල් ෆෝම් එකක් තියෙන්නේ. මේක පුරවනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ ඇත්ත තොරතුරු දාලා පුරවන්න. මොකද මේ සයිට් එකේ කියලා තියෙනවා ඔයාගේ බොරු තොරතුරු දීලා මේක පුරවුවට මේක විඩ්‍රෝ කරනකොට අනිවාර්යයෙන්ම මේගොල්ලන් මේ විස්තර බලනවා. මේ බැලුවට පස්සේ ඔයාගේ මේ දීලා තියෙන ඒවා බොරු වුණොත් ඔයාට මේකෙන් account එකෙන් සල්ලි ගන්න බැරි වෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම ඉල්ලා සිටිනවා account එක හදනකොට අනුන්ගේ තොරතුරු දෙන්න නැතුව තමන්ගේ තොරතුරු දීලා මේ account එක හරියටම හදාගන්න කියලා. හරි, ඉස්සෙල්ලාම මෙතනින් ඔයාගේ first name එක මෙතනින් type කරන්න. ඔයාගේ first name එක මම දැන් මගේ first name එක type කරගන්න. ඒ වගේම තමයි මෙතනින් last name එක ඊට පස්සේ මෙතනින් ඔයාගේ date of birth ඔයාගේ උපන් දිනය දෙන්න ඕනි. ඊට පස්සේ පහළට ගියාට පස්සේ මෙතනින් තියෙනවා ඔයාගේ gedara lipine. මෙතන gedara lipine දැම්මම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලගේ gedara lipine මේ හරියෙන් දාන්න. ඒ වගේම තමයි මෙතනින් තියෙනවා city එක. ඔයා ඉන්න නගරේ ඔයාට දාන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ මෙතනින් ඔයාගේ රට ශ්‍රී ලංකා කියලා තිබ්බේ නැත්නම් ඔයාට පුළුවන් මේක ශ්‍රී ලංකාව වලට හරවා ගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා වෙන රටක ඉන්නවනම් ඒ රටේ මෙතනින් නම දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනින් ship code එක. ඔයා ඉන්න නගරයට අදාළ ship code එක ඔයාට පුළුවන් Google එකට ගිහිල්ලා search කරලා ගන්න. දැන් ඔයා බදුල්ල කියලා හිතුවම මම කලිමුත් ගත්තේ මේ උදාහරණයමයි. මෙතනින් බදුල්ල කියලා type කරලා ship code කියලා ගැහුවාට පස්සේ ඔයාට එනවා බදුල්ලට අදාළ ship code එක. දැන් ඔයා නුවර ඉන්නවනම් නුවර, ඒ කියන්නේ කැන්ඩි එකේ ship code එක ඉල්ලුවාට පස්සේ Google එකෙන්, එතකොට ඔයාට එනවා කැන්ඩි වල ship code එක. දැන් මේ බදුල්ල ship code එක තමයි මේ තියෙන්නේ. ඔයාට පුළුවන් Google එකට ගිහිල්ලා ඔයා ඉන්න තැනට අදාළ ship code එක Google එකෙන් ගන්න. ඒ වගේම තමයි මෙතනින් ඔයාගේ ෆෝන් නම්බර් එක. මෙතන ඔයාගේ තියෙයි 02.94 කියලා. ඔයා මේක කිසිම දෙයක් වෙනස් කරන්න යන්න එපා. මෙතනින් ඔයාගේ ෆෝන් නම්බර් එක type කරන්න ඔයාගේ බිංදුව නැතුව. උදාහරණයකට දැන් ඩයලොග් කියලා ගත්තොත් 0.77 න එකේ ඔයා type කරන්න 77 කියන එක. එහෙම type කළා ඉතුරු අංක ටික ගහලා මෙතනින් සම්පූර්ණ කරන්න ඔයාගේ නම්බර් එක. ඊට පස්සේ ඒ නම්බර් එකම නැවතත් මෙතනින් type කරන්න. මොකද මේ නම්බර් එක ඔයාගේ වෙන්න ඕනි කියන්නේ ඔයාට මේගොල්ලන් එවනවා verification code එකක්. මේ verification code එක ආවොත් තමයි ඔයාගේ account එක activate කරගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද අනිවාර්යයෙන්ම ඒ ටික සම්පූර්ණ කරගන්න. ඒ වගේම තමයි මේ හරිය. මෙතනින් ඔයාගේ වැඩ කරන email address එකක් දෙන්න. මොකද ඔයාට වැඩ කරන email address එකක් දෙන්න කියන්නේ මේකෙදි ඔයාගේ account එක activate කරගන්න ඕනි හින්දා ඔයාට වැඩ කරන email එකක් දෙන්න වෙනවා. ඒ වගේම තමයි නැවතත් ඒ email එක මෙතනින් type කරලා ඊට පස්සේ මෙතනින් අකුරු ඉලක්කම් කවලා හොඳ strong password එකක් ගන්න.
නිකන් එකයි දෙකයි තුනයි හතරයි පහයි කියලා පාස්වර්ඩ් ගන්න නැතුව ඔයාගේ නමට ඔයාගේ නම ගහලා හරි ඊට පිටිපස්සෙන් අංක ටිකක් හරි ගහලා හොඳ පාස්වර්ඩ් එකක් ගන්න. ඊට පස්සේ තියෙනවා මෙතනි සිකියුරිටි. මේ ටික තමයි වැදගත් වෙන්නේ. මේක වැඩියෙන් ඉල්ලන්නේ දැන් දැන් ඔයාගේ පාස්වර්ඩ් එක ඔයාට අමතක වුණාට පස්සේ ඔයාට පුළුවන් පාස්වර්ඩ් එක රිකවර් කරගන්න මෙන්න මේ ටිකේ. මෙතනින් ඔයා කැමති එකක් දෙන්න ඔයාට මතක හිටින එක. ඒ වගේම තමයි මෙතනින් ඒ වගේම තමයි මේකත් සම්පූර්ණ මේකෙමුත් කැමති එකක් දෙන්න ඔයා. ඊගාව ඔයා මේක සම්පූර්ණයෙන්ම මතක තියාගන්න මෙතනින් දුන්නේ ඒවා. මොකද ඔයාට පාස්වර්ඩ් එක අමතක වුණොත් විතරයි මේක ඉල්ලන්නේ. ඔයාට පාස්වර්ඩ් එක මතක හිටිනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. පාස්වර්ඩ් එක කොහේ හරි ලියලා තියාගත්තට ප්‍රශ්නයක් නැහැ. මේක ගන්න යන්න එපා. මේක මගින් කලින්මුත් එක්කෙනෙක් කහලා තිබ්බා. මේකදී කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ රිෆරල් ආයිඩියක් ගැහුවා කියලා ඔයාට කිසිම බෝනස්යක් හම්බෙන්නෙත් නැහැ. ඔයාට වෙන සෙතක් නැහැ මේකෙන්. ඒකින්ද මේක මුකුත් කරන්න යන්න එපා. ඊට පස්සේ මෙතනින් තියෙනවා කැප්චර් එක. ඔයාලට ඇවිල්ලා තියෙන කැප්චර් එක හරියටම සිම්පල් කැපිටල් තෝරලා මේ හරිය කැප්චර් එක ටයිප් කරලා මෙතනින් තියෙනවා ටික් එකක් දාලා මෙතනින් රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ account එක ක්‍රියේට් වෙනවා. මම දැන් සම්පූර්ණයෙන්ම මගේ මෙතන විස්තර ටික සම්පූර්ණ කරගන්නම්. හරි, ඔයා රෙජිස්ටර් කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් account එක ක්‍රියේට් වෙනවා. ඔයා හරියට ඔයාගේ තොරතුරු ටික දීලා මේක සම්පූර්ණ කරගත්තනම් ඔයාටත් මේ පියවරට එන්න පුළුවන් වෙනවා. හරි, දැන් අපි account එක ක්‍රියේට් වෙනකම් බලන් ඉමු. හරි, දැන් ඔයාලට මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා තිනවා. මෙතන ඒගොල්ලන් කියනවා ඔයාගේ account එක ඇක්ටිවේට් කරගන්න ඔයාගේ email එකට මේගොල්ලන් email එකක් එවනවා කියලා. ඔයා මෙතනින් තියෙන send activate email කියන එක ක්ලික් කරන්න. හරි, ක්ලික් කරාට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාගේ email එකට මේගොල්ලන් activation email එකක් යවලා කියලා. දැන් මම මගේ gmail එකට යනවා. හරි, gmail එකට ගියාට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් මට activation email එක ඇවිල්ලා තියෙනවා. ඔයාට මේ වගේ activation email එකක් ඇවිල්ලා ඇති. මෙතනින් ඔයාට බලා ගන්න පුළුවන් activate account now කියලා දෙනවා. ඔයා ඒක ක්ලික් කරන්න. හරි, ඔයා ඇක්ටිවේට් කරාට පස්සේ ඔයාට මේ වගේ පේජ් එකක් එයි. මේකේ ලොගින් කියලා දිනවා. ඔයා දැන් මේක ලොගින් කියන එක ක්ලික් කරන්න. දැන් අපි ඉස්සෙල්ලාම මේකට ලොග් වෙන්න ඕනි. මෙතනට ඔයා ගහපු ඊමේල් ඇඩ්‍රස් එක, ඒ වගේම මෙතනින් ඔයා කලින් දුන්න පාස්වර්ඩ් එක දීලා මෙතනින් සයින් ඉන් වෙන්න. දැන් මම මෙතනින් මන් දුන්න ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි දීලා සයින් ඉන් වෙන්නම්. හරි, දැන් ඔයාගේ account එක ලොග් වුණාට පස්සේ මෙතනින් සම්පූර්ණ විස්තර ටික මේගොල්ලන් කියලා දෙනවා සයිට් එක ගැන. ඔයාට මේවා කියවලා තේරුම් ගන්න පුළුවන්. මම දැන් මේ සම්පූර්ණයෙන්ම මේ ටික නෙක්ස්ට් කරගන්නම්. හරි, දැන් ඔයා ඉස්සෙල්ලාම මේක ඇඩ් ක්ලික් කරන්න කලින් ඔයා මේක ඇක්ටිවේට් කරගන්න ඕනේ ඔයාගේ account එක. ටිකක් පහළට ගියාට පස්සේ මෙතනින් තියෙනවා verify your account කියලා. අපි email එක විතරක් verify කරලා හරියන්නේ නැහැ, මේක account එක තවත් verify කරන්න තියෙනවා. දැන් මම verify කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මෙතනින් ඔයාට උඩින්ම පෙන්නනවා ඔයා email එක verify කරපු එක සාර්ථකයි කියලා මෙතනින් හරියක් වැටලා තියෙනවා. ඊට පස්සේ ටිකක් පහළට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඔයාගේ ෆෝන් නම්බර් එක verify කරන්න. මෙතන ඔයා දුන්න ෆෝන් නම්බර් එක වෙනස් කරනවා නම් මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් තියෙන්නේ මෙතනින් අපිට verification code එක send කරන්න. මෙතනට ටික් එක දැම්මා. මෙතනින් send කරන්න තමයි තියෙන්නේ verification code. ඔයා send කරන්න කලින් ඔයා දුන්න නම්බර් එක හරිද කියලා මෙතනින් check කරගන්න. මම දැන් මෙතනින් send කරන්නම්. හරි, ඔන්න එවලෙම වගේ මට verification code එක ආවා. දැන් මෙතන තියෙනවා verification code කියලා. ඔයා මෙතනින් type කරගන්න ඕනේ ඔයාට ආපු code එක. දැන් මට ආපු code එක මම මෙතනින් type කරගන්නම්. හරි, දැන් මෙතනින් verify කියන එක click කරන්න ඕනේ. හරි, දැන් ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් මගේ email verification එකත් සාර්ථකයි. ඒ වගේම phone number එක verification කරලා ඒකත් සාර්ථකයි. දැන් ඔයාට පුළුවන් මේකේ සම්පූර්ණයෙන්ම වැඩ කරගෙන යන්න. ඒ වගේම තමයි මේකේ ඔයාට ඇඩ් ක්ලික් කරන්නත් පුළුවන්. ඇඩ් ක්ලික් කරනකොට මම කලින් වීඩියෝ එකේ කියලා දුන්න කොහොමද ඇඩ් ක්ලික් කරන්න කියලා. ඔයාට දවසට එන ඇඩ් ප්‍රමාණය අනුව ඔයාට පුළුවන් ඇඩ් ටික ක්ලික් කරන්න. මට අද දවසට ඇවිල්ලා තියෙන ඇඩ් ප්‍රමාණය තමයි මෙතනින් හතක්. මෙතන PPC ඇඩ් කියන එක තැන ක්ලික් කරලා ඔයාට පුළුවන් මේ ඇඩ් ටික ක්ලික් කරගන්න. හරි, මේ තියෙන්නේ මට ඇවිල්ලා තියෙන ඇඩ් ටික. මම දැන් මේ ඇඩ් මෙතනින් ක්ලික් කරන්න යන්නේ නැහැ. මොකද වීඩියෝ එක තවත් දික් වෙන හින්දා. ඒ වගේම තමයි මම කලින් වීඩියෝ එකේදී පොරොන්දු වුණා මේ HTML කෝඩ් ගැන වීඩියෝයක් අරගෙන එනවා කියලා. මම අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අරන් එන්න. ඒ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න. මම මේකෙන් තමයි මගේ membership එක update කරගන්න යන්නේ. මගේ කලින් account එක හදලා තියෙනවා. ඒකෙදී මට membership එකක් update කරගන්න බැරි තත්ත්වයක් තිබ්බා.
මංඒගොලන්ට ඊමල් එක්කුත් දාලා තිබා ඒකටත් මට පිළිතුරු හම්බුණා ඒකදී කියලා තිබේ මගේ ලිමිට් සම්පූර්ණයම පහුවෙලා තියෙනවා ඒවගේ තියෙන සල්ලි ප්‍රමාණය අඩු වුණාට පස්සේ තමයි මට මේකින් මෙම්බර්ෂිප් එකක් අප්ඩේට් කරගන්න පුළුවන් කියලා ඒගොල්ලන් සඳහන් කරලා තිබ්බේ හරි මම මේක අනිවාර්යයෙන්ම සල්ලි ආයෝජනය කරලා මේකේ මෙම්බර්ෂිප් එකක් ගන්නවා මෙතනින් ඔයා මෙම්බර්ෂිප් එකක් ගන්නකොට මෙතනින් අප්ග්‍රේඩ් කියලා තියෙනවා ඔයා ඒක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාට පහලින් බලා ගන්න පුළුවන් මෙතන තියෙන මෙම්බර්ෂිප් තුන මෙතනින් අපි account එක හදපු ගමන් හම්බෙන්නේ silver membership එක ඒකට අදාළව තියෙන ads ප්‍රමාණය තමයි මෙතනින් පෙන්වන්නේ දවසකට තියෙන ad ප්‍රමාණය මේක දවසින් දවස වෙනස් වෙනවා මේක වැඩ කරන කට්ටිය දන්නවා ඇති කොහොමද ad එන්නේ කියලා ඒ වගේම තමයි මෙතනින් gold membership එකක් ගත්තාම දවසට ඩොලර් 5ක් වගේ හොයන්න පුළුවන් කියලා තියෙනවා මේක තියෙන්නේ html කෝඩ් දාලා තමයි ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනින් තියෙනවා html කෝඩ් වලින් තමයි මේක ඩොලර් 5ක් හොයන්න පුළුවන් කියලා තියෙන්නේ මේ html කෝඩ් නිකන් දාලත් බෑ ඔයාගේ බ්ලොග් එකට හරි වෙබ්සයිට් එකට හරි එන කට්ටිය ඒ html කෝඩ් එකෙන් දාපු ඇඩ් එක ක්ලික් කරන්න ඕනේ ක්ලික් කරොත් තමයි ඔයාට මේ මුදල හම්බ කරගන්න පුළුවන් වෙන්නේ නිකන් දාන්නම් ඔයාලේ html කෝඩ් එක දාලා මේකේ මුදල් හොයන්න බෑ ඒ වගේම තමයි මේ gold membership එකක් ගත්තට පස්සේ ඔයාට අනිවාර්යයෙන්ම දවසකට ඩොලර් 1කට වඩා හොයන්න පුළුවන් එතකොට මේ membership එකක් තියෙන්නේ දවස් 30යි දවස් 30ක් තියෙනකොට ඔයාට දවසට ඩොලර් 1 ගානේ හෙව්වත් ඔයාට ඩොලර් 30ක් හොයා ගන්න පුළුවන්. එතකොට ඔයා membership එක ගන්න ඩොලර් 19ක් දීලා. ඒ කියන්නේ ඩොලර් 20ක් දීලා තමයි අපි මේ membership එකක් ගන්න. එතකොට ඔයාට මෙතනමු ඩොලර් 10ක ලාභයක් තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය මේකේ ඩොලර් 5ක් 10ක් වුණ ගමන් විඩ්‍රෝ කරන්න හදනවා. දැන් නම් ඩොලර් 5ේදී මේක විඩ්‍රෝ කරන්න දෙන්නේ නැහැ. ඩොලර් 10ක් තියෙන්න ඕනේ විඩ්‍රෝ කරන්න. ඒ වගේම තමයි මේකේ විඩ්‍රෝ කරනකොට gold membership එකක් තියාගෙන විඩ්‍රෝ කරනකොට ඔයාගේ පැකේජ් එක ඉවර වෙන්න ඕනි මේකේ විඩ්‍රෝ එකක් කරන්න. දැන් ඔයා මේ මාසේ පළවෙනිදා gold membership එකට අප්ඩේට් කරගත්තා නම් ඔයාට ලබන මාසේ පළවෙනිදාකින් තමයි මේක ඉවර වෙන්නේ. ඊට පස්සේ දෙවෙනිදා ඔයාට පුළුවන් මේක pay out එක ගන්න. මේක pay out එක ගන්නකොට මෙතනින් bank transfer වලින් ගන්න පුළුවන්. මම මේ ගැන කලින් කියලා තිබ්බා මේක පොඩ්ඩක් අමාරුයි. ඒගොල්ලන් ඉල්ලන විස්තර ටික දුන්නාට පස්සේ තමයි ඔයාට මේකෙන් එතකොට තමයි ඔයාට බෑන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න පුළුවන් නැත්නම් ඔයාට පුළුවන් මෙතනින් සෙටින් වලට ගිහිල්ලා ඔටෝ පේ අවුට් දාන්න මම දැනටමත් ගන්නේ ඔටෝ පේ අවුට් වලින් මෙතනින් ඔටෝ පේ අවුට් කියන එක ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ මෙතනින් ඔයා ගන්න මෙතඩ් එක සිලෙක්ට් කරන්න ඔයා PayPalද නැත්නම් Bitcoinද කියලා මෙතනින් මන් දීලා තියෙන PayPal ඊට පස්සේ මෙතනින් සේව් චේන්ජ් කරලා ඊට පස්සේ මෙතනින් ඔයාට පුළුවන් මේක එනේබල් කරන්න ඊට පස්සේ මෙතනින් සේව් කරාට පස්සේ මේගොල්ලන්ගේ දවසක් තියෙනවා විඩ්‍රෝ කරන්න. ඒ දවසට තමයි මේකේ විඩ්‍රෝ එක හම්බෙන්නේ. ඒ වගේම තමයි ඔයා හොයන මුදල් ප්‍රමාණය අනුවත් මේගොල්ලන් විඩ්‍රෝ කරනවා. දැන් මට මේ දවස්වල විඩ්‍රෝ එක හම්බෙන්නේ ඩොලර් 50 ගානේ. දැන් මට 50 ඒවා 3ක් වගේ ආවා. ඒගොල්ලන් මේ කියන විදිහට මේකේ හොඳට වැඩ කරන කට්ටියට ඉක්මනට මේකේ විඩ්‍රෝ එක ගෙවනවා. මට දවස් 4කට 50 ගානේ ආවා. දවස් 4න් 4ට දැන් නම් එන්නේ දවස් 7න් 4 වගේ තමයි මේක වැටලා තියෙන්නේ. මං හිතනවා තව පහුවෙද්දී මේක මාසෙන් මාසෙට මට සල්ලි එන තත්ත්වයක් උදා වෙයි කියලා. මේකේ කොහොමත් ඔයා වැඩ කරන විදිහට තමයි මං කලින් ගියා වගේ සල්ලි හම්බ වෙන්නේ. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය අහපු දෙයක් තමයි කොහොමද මෙච්චර සල්ලි හොයන්නේ මේ ස්ටාක් ක්ලික්කෙන් කියලා. ඔයාට තියෙන රිෆරන්ස්ලා හොයන්න මං කලින්ත් කියලා දුන්නා කොහොමද රිෆරන්ස්ලා හොයන්නේ කියලා. Facebook එකේ group තියෙනවා ඕන තරම් ඔයාට තියෙන හොයන්න නිකන් Facebook එකට වෙලා ඉන්නේ නැතුව ඔයාට පුළුවන් මේ Facebook එකට ගිහිල්ලා ඔන්ලයින් මනී කියලා ගැහුවත් ගොඩාක් group එනවා ඒවට සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා හොඳ post එකක් දාලා විස්තර ඇතුව හොඳ post එකක් දාන්න ඊට පස්සේ ඒක share කරන්න ඔයාට පුළුවන් ඒකෙන් ඔයාට හොඳ referral commission එකක් ගන්න ඔයාගේ referral වලට ගියාට පස්සේ මේ පළවෙනි link එක ඔයා copy කරගන්න මෙතන link හතරක් දීලා තියෙනවා ඔයාට පුළුවන් මේකේ කැමති link එකක් copy කරගන්න මන්න පළවෙනි link එක copy කරලා තියෙන්නේ ඒක ඊට පස්සේ share කරන්න තියෙන්නේ ඒ වගේම තමයි තව කීප දෙනෙක් අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි මේ ඒගොල්ලන් pay out දාලා දෙනවා කිව්වොත් තාමත් pay out එක හම්බුනේ නැහැ කියලා තිබ්බා. ඒගොල්ලන්ගේ pay out එක කීයක් දැම්මද කියලා හරියට කමෙන්ට් කරලා තිබ්බේ නැහැ. pay out එක දාද්දී 20ක් වගේ තියලා දාන්න. ඩොලර් 20ක් තියලා මේකෙන් pay out දාන එක ගොඩක් හොඳයි. මොකද මේ PayPal එකට හම්බෙද්දී කොටසක් කැපිලා තමයි අපේ අතට සල්ලි හම්බ වෙන්නේ. ඒකින්ද 10ක් තියාගන්න දැන් දාන්න එපා. ඩොලර් 10යිදී විඩ්‍රෝ කරන්න දෙන්නේ ඉස්සර නම් 5කින් දුන්නා දැන් නම් දෙන්නේ ඩොලර් 10න් උඩ මන්න කියන්නේ 20ක් වගේ තියලා මේකේ ඔයා විඩ්‍රෝ දාන්න ඒ වගේම තමයි ඔයාට පුළුවන් මේකේ ඩොලර් 20ක් සයිට් එකෙන්ම හොයලා මෙතනින්
ඔයාට ඔයාගේ account එක upgrade කරගන්නත්. හරි එහෙනම් අද මේ වීඩියෝ එක මෙච්චරයි. තාමත් ඔයා මේකට සම්බන්ධ වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. මේක තාමත් සල්ලි ගෙවන site එකක්. හොඳටම සල්ලි ගෙවනවා. ඔයා තාමත් silver එකේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම සල්ලි ටිකක් එකතු කරලා පුළුවන් ඔයාට gold membership එකක් ලබා ගන්න. ඒක පාඩු එක්ක නෑ ඔයාට. මේකේ කොහොමවත් දවසකට ඩොලර් 1කට වඩා හොයන්න පුළුවන්. 1.1ක් 1.4ක් වගේ හොයන්න පුළුවන්. ඒක දවසින් දවස වෙනස් වෙනවා. කොහොමත් අනිවාර්යයෙන්ම ඔයාට ඩොලර් එකක් නම් දවසට හොයන්න පුළුවන් කියන එක ෂුවර්. එහෙනම් මේ වීඩියෝ එක මෙච්චරයි. මේ සයිට් එක ගැන ආයෙ කියන්න තියෙන මට HTML ගැන මම අනිවාර්යයෙන්ම මේක වීඩියෝ එකක් ළඟදිම අරන් ඉන්නම්. එහෙනම් මේ වීඩියෝ එක මෙච්චරයි. අනිවාර්යයෙන්ම ඔයා තාමත් මේකට සම්බන්ධ වෙලා නැත්නම් සම්බන්ධ වෙන්න මම මේක කරපු වීඩියෝ සෙට් එකම ප්ලේලිස්ට් එකක් හදලා දාලා තිනවා. ඒවත් අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් මේ වීඩියෝ එක නතර කරනවා. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ආය අනිවාර්යයෙන්ම හම්බෙමු. ඔයා තාමත් මගේ channel එකට අලුත් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳනම් like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙමු. ජය වේවා.